අපි හඳුන උපහාසය විස්තර කරන්න කැමැත්ත කැමැත්ත සම්බන්ධයෙන් ඒ වගේ උපමාවක් يعني ඒ වගේ උදාහරණයක් මට මතක් වෙනවා අපි හඳුන අර රේවත ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ ආරණ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අගතැන්පත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බහැදකින්න බුදුහාමුදුරු වඩින යම් වෙලාවක ගිහිල්ලා يعني ගොඩක් පිරිවරක් සමග තමයි ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට වඩින්නේ ඊට බුදුහාමුදුරු රේවත හාමුදුරන්ගේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේම හිතනවා මේ මේ රේවත ස්වාමීන් වහන්සේ කැමැති හුදකලාවට ඒ කැමැත්තක් තියෙනවා ඒක නිසා මම වුණත් මෙතන වැඩේ ඉඳීම එච්චර සුදුසු නෑ කියලා ස්වාමී බුදුරජාණන් වහන්සේ තික්මනින් මෙතන වඩිනවා ඒතර අපි හඳනවා කැමැත්ත කියන එකේ රහතන් වහන්සේගේ තියෙන අර ඔබ වහන්සේ විස්තර කරපු ආකාරයෙන්ම නේද ප්‍රයන්න එහේ දැන් කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පොඩි සහෝදරයානේ ඒතර කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ තමයි මේ මේ කටුක පරිසරයෙහි වැඩවසන භික්ෂූන් අතරින් අග්‍රස්ථානයට පත් වෙච්ච භික්ෂූන් වහන්සේ ආරණ්‍යක විතරක් නෙමෙයි කටුක ඒ කියන්නේ සාමාන්‍යයෙන් තව කෙනෙකුට ඉන්න අපහසු කටුක පරිසරයෙහි ශුෂ්ක පරිසරයන්හි වැඩ සිටින රහතන් වහන්සේලා අතරින් අග්‍රම රහතන් වහන්සේ තමයි කදිරවනේ රේවත නාගසාරි නාසේ. ඒතර බුදුරජාණන් වහන්සේ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේගේ කුටියට වඩින වෙලාවේ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේගේ අර ධ්‍යාන ශක්තියෙන් ඒ ඔක්කොම කටු නැති කරනවා. තේනද? ලස්සන මල් ගොමුවක් වගේ මල් මේ මේ පිටණියක් වගේ ලස්සනට ඒ කරනවා ධ්‍යාන ශක්තිය. කලාට පස්සේ ඉතින් අර බුදුරජාණන් වහන්සේත් එක වඩින පුරුතග්ජන ස්වාමීන් වහන්සේලා හිතනවා මේ හාමුදුරුවන හරිම සැප ජීවිතයක් මේ ගත කරන්නේ මේ ලස්සන මල් වවාගෙන කියලා දැන් හරියට බොහොම මේ මේ අඩුතක් සේරුවක් තමයි කරන්නේ. නමුත් කරලා නමුත් බුදුරජාණන් වහන්සේ දැන් ඇත්ත දන්නවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ස්වාමීන් වහන්සේලා එක්කන් ගියත් මේ ස්වාමීන් වහන්සේගේ අර මේ ප්‍රතිපදාව ගැන කියලා දෙන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනවා. වැඩියට පස්සේ කොහොම හරි එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ යමක් අමතක වීමක් වෙනවා මොකක් හෝ. ඒ අමතක වීමක් කියලා ඒක නැවත ගන්නෙද්දි තමයි අර පරණ පරිසරයේ තියෙන්නේ. තේන ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා දැනගන්නේ දෙයියනේ මේ ස්වාමීන් වහන්සේ මේ වගේ ශුෂ්ක පරිසරයක කොහොමද වැඩ සිටින්නේ කියන කාරණේ. තේන. එතකොට එතනදී එහෙනම් ඒ කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ එවැනි උපාදානයක් සකස් කරගන්නේ ඒක සාංශාරික උන්වහන්සේ අරන් ආපු තෘෂ්ණාවක්. තේනද? අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනයකේ ශුෂ්ක කටුක පරිසරයන්නේ ජීවත් වෙන අග්‍රස්ථානයට පත්වෙච්ච රහතන් වහන්සේ දැකලා මමත් කවදාහරි සම්මා සම්බුද්ධ ශාසනයක මෙවැනි ශුෂ්ක පරිසරයන්නේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත්වෙනවා කියලා ඇති කරගත් උපාදානය ඔස්සේ තමයි උන්වහන්සේ ආවේ. ඇවිල්ලා උන්වහන්සේ ඒක කරගත්තා. එතකොට ඒක උන්වහන්සේගේ කැමැත්ත. එතකොට ඒ කැමැත්ත තුළ අතීත පටිච්ච සමුප්පන්න දීර්ඝ ජීවිතයක උපාදානයක් තියෙනවා. තේරෙනවද? එතකොට උන්වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේ කටුක පරිසරය තුළ ජීවත් වුණා වගේම බුදුරජාණන් වහන්සේ තුලත් ඒ වෙලාවේ කැමැත්තක් තිබ්බා. මොකද කැමැත්ත? මේ කටුක පරිසරය තුළ ජීවත් වෙන මේ තනියම ජීවත් වෙන ස්වාමීන් වහන්සේට අපි බාධා කළ නොයුතුයි කියන තැන ඒකත් උන්වහන්සේගේ කැමැත්තක්. නමුත් ඒ කැමැත්ත තුළ තෘෂ්ණාව බැසගෙන හිටියේ නැහැ. එතකොට කදිරවනේ රේවත ස්වාමීන් වහන්සේ කටුක පරිසරයේ ජීවත් වුණා කියලා ඒ කැමැත්ත තුළ තෘෂ්ණාව බැසගෙන හිටියේ නැහැ. තේරෙනවද? එතකොට ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය අපිට බාහිරින් දැකලා කවදාවත් හිතන්නේ නැහැ. බාහිරින් හිතලා අපිට හිතන්න බෑ. තේරෙනවද? උන්වහන්සේලා තුල කැමැත්ත අකමැත්ත කියන කාරණේ තියෙනවා. ඒ කියන්නේ විඳීම කියන කාරණේ තුල ඉන්නවා. නමුත් විඳීම කියන කාරණේ තුල තෘෂ්ණාව බැසගෙන නැහැ. තෘෂ්ණාව බැසගෙන නැති නිසා ඒකට විඳීම කියන අර්ථය අපිට කියන්නත් බෑ. තේරෙනවද? විඳීම කියන වචනේ පාවිච්චි කරන්න හරියට බෑ. නමුත් මේක මම පැහැදිලි කරන්නයි පාවිච්චි කරන්නේ. විඳීම තුල කියන වචනේ පාවිච්චි කරන්න බෑ නැමිත් කැමැත්ත අකමැත්ත උපේක්ෂාව රහතන් වහන්සේට තියෙනවා. රහතන් වහන්සේ හඳුනා ගැනීම රහතන් වහන්සේ තුල තියෙනවා. නමුත් ඒ හඳුනා ගත්තා වූ කිසිම රූපයක් කෙරෙහි රහතන් වහන්සේලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. රහතන් වහන්සේලා තුල කුසල් සිත් සකස් වෙනවා. නමුත් ඒ කිසිම කුසල් සිතක් කෙරෙහි තෘෂ්ණාවක් භවයක් පිළිබඳ කැමැත්තක් රහතන් වහන්සේට සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේටත් විශේෂ වූ දැනීම් තියෙනවා. මොන දේ ආහාරයක් වැළඳුවත් සිවුරක් වැළඳුවත් විශේෂ දැනීම් තියෙනවා. නමුත් ඒ කොයි දේ දැනුණත් ඒ කිසිම දැනීමකට උන්වහන්සේලා තුල තෘෂ්ණාව නැහැ. එහේ. ඒතකොට අපි හඳුනන්නේ තව එතනින්ම ඇති වෙන මේකක් නේද? පාරමිතා බෝධියේදී يعني ඒ වගේ අසු මහශ්‍රාවකයන් විශේෂයෙන් අර මූලික වශයෙන් පාරමිතා බෝධියේදී ඒක තෘෂ්ණාවක් වශයෙන් තියෙනවා. මම මේ බුද්ධ ශාස්ත්‍රයේ මේ චරිතය වෙනවා කියලා. එහේ. එනතර රහත් උනාට පස්සේ ඒ උපාදානයක් නැහැ. ඒක කැමැත්තක් වශයෙන් පවතිනවා. ඒ කැමැත්තක් පවතිනවා උපාදානයක් නැහැ. දැන් මොණෙය වත රකින්න ස්වාමීන් වහන්සේ ඉන්නේ. උන්වහන්සේ මොණෙය වත රකින්නේ නාලක මහරහතන් වහන්සේ තමයි මේ අපේ සම්මා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුලින්ම පිරිනිවන් පාන රහතන් වහන්සේ. මම හිතන්නේ තුන් මාසයක් ඇතුළත වගේ පිරිනිවන් පෑ.
තියෙන. නමුත් මොකද මේ මොණීය වත කියන්නේ මේ ලෝකයේ තියෙන ශුෂ්කම වතක්. ඉතින් ඒක ඒක සමාදන් වුණොත් අනිවාර්යයෙන්ම 3 මාසයෙන් වෙනකොට අපවත් වෙන්න පිරිනිවන් පාන්න වෙනවා. නමුත් එක්කෙනයි ඒක සමාදන් වෙන්න දෙන්නෙකුට බෑ. ඒ එක්කනා කියන්නේ ඈත අතීත සම්මා සම්බුද්ධ ශාසනයක මොණීය වත රකින්න රාතන් වහන්සේ කෙනෙක් දැකලා මමත් මොණීය වත පුරනවා කියලා ආපු රාජ. එතකොට එතෙන්ට එනකම තෘෂ්ණාව තුල තමයි එන්නේ. තේන ඒ තෘෂ්ණාවට අදාළ උපාදානය සකස් වෙනවා. ඒක සකස් වෙලා බුදුරජාණන් වහන්සේ දකිද්දිම එහට මොණීය මත මතකෙට එනවා. තේන බෝධිසම්බාර පුරාගෙන ආපු පාරමී ශක්තිය. මතක් වෙලා උන්වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මොණීය වත කියන්නේ මොකද්ද කියලා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ උන්වහන්සේ පූර්වේ නිවාසානුස්සති ඥාණයෙන් බලලා අතීත බුදුරජාණන් වහන්සේලා කාලේ මොණීය වත කියන්නේ කුමක්ද කියලා බලලා දේශනා කරනවා. දේශනා කළා තමයි මේ මොණීය වත දකින්නේ. එතකොට ඒක උන්වහන්සේගේ කැමැත්ත. තේන? කැමැත්ත නිසා තමයි මොණීය වත තුල මාස 3ක් ගත කරන්නේ. එක රැයක එක තැන් දෙකක ඉන්නේ නැහැ. එක රැයක එක තැනක් ඉන්නේ. තැන් දෙකක මේ එක තැනක රැය දෙකක් ඉන්නේ නැහැ. අද හිටියා ගියා. කොයිම වෙලාවකවත් පියස්සක් යට ඉන්නේ නැහැ. ගහක් යට ඉන්නේ නැහැ. එලිමහනේ තමයි ඉන්නේ. කොච්චර වැස්සත් කොච්චර පින්න තිබ්බත් කොච්චර ආව තිබ්බත් එලිමහනේ ඉන්නේ පියස්සක් යටට ගයක් ඇතුළට යන්නේ නැහැ. කවදාක්වත් ගයක් ඇතුලේ වාඩි වෙලා පින්ඩපාතයක් ගන්නෙ නෑ ආරාධනා දානයක් බාර ගන්නෙ නෑ ගයක් ඉස්සරහට ගිහිල්ලා හිටගෙන ඉඳලා පින්ඩපාත කරගන්න එක විතරයි ඒ වගේ හරිම ශුෂ්ක වතක් එක දෙන්නෙකුට කරන්න බෑ එක්කෙනෙකුටයි කරන්න දෙන්න තව කෙනෙක් දැන් මමත් මොණීය වත කරනවා කියලා හිට ස්වාමීන් වහන්සේ කෙනෙක් මොණීය වත කරන්න ගියොත් ඒක මොහෙටයි අයිති වෙන්නේ එතන සද්ධාාවක් නැහැ තේන්න ඒ බුද්ධ ශාසනයේ එක් ස්වාමීන් වහන්සේගෙන් පමණයි ඒ ඒක අර අසදිසි දානේ වගේ ඒ අසදිසි දානේ වගේ එක්කනයි දෙන්නේක් නෑ දෙන්නේක් කරන්න යනවා කියන්නේ එයා එතන එක එතන තෘෂ්ණාව බැසගෙන තියෙනවා ඒ නිසා මේ හැම දෙයක් තුලම කැමැත්ත තියෙනවා නමුත් ඒ කැමැත්ත තුල කොතනකවත් තෘෂ්ණාවක් බැසගෙන නැහැ සත්‍ය